බලන්නකෝ ඇතුළ එහෙම හොඳටම තියෙනවා ඉතින් මේව හදලා ගන්න පුළුවන් වාහන වලේ දැක්කේ මේ දින රෙකින් යාඩ් එකක් මේ සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියාව වල වාහන ඇක්සිඩන්ට් වුණාට පස්සේ ඒ වාහන වල තියෙන හරිම සේෆ් රේටින් එක නැත්තම් ඒ වාහනයක් රයිට් ඕෆ් වෙනවා කියලා කියනවා අපි. ඉතින් එතකොට ඒ වාහනේ පාඩේ දුවන්න සුදුසුත්තේ නැහැ කියන එක තමයි එකින් කියන්නේ. ඉතින් වාහනයක් රයිට් ඕෆ් වුණාට පස්සේ මේ වගේ රෙකින් යාඩ්ස් වලින් ඒ වාහන සල්ලි දීලා ගන්නවා. ඒ අරගෙන ඒගොල්ලෝ පාර්ට්ස් වලට එන එන කස්ටමර්ස් වලට විකුණනවා. ඉතින් අපිත් අද ආවේ ඒ වගේ රෙකින් යාඩ් එකකට අපිට ඕන කරන බඩුව ගයක් ගන්න. ඉතින් මගේ යාළුවෙක් එක්ක මම ආවේ. මම පොඩ්ඩක් පෙන්නන්නම් අපි ගන්න ආවේ මොනවද? ඒවේ ප්‍රයිස් කොහොමද කියලා. යම්මාත් එක්ක. මේ තියෙන්නේ ඒ වගේ ඇක්සිඩන්ට් වෙච්ච වාහන දාලා. ඉතින් මේ වගේ කෑලි ගොඩක් අය අරගෙන ගිහින් තියෙන්නේ මේ ඔයාලට පේනවනේ. පාර්ට්ස් නැහැ ගොඩක් ඒවෑ. ඉතින් මෙතන අපි වාහන මොඩල් එකක් අපි මේගොල්ලන්ට කිව්වහම මේගොල්ලෝ ඒකට අදාළ පාර්ට් එක ඒ වාහනෙන් අපිට ගලවලා දෙනවා. මේ දින්නේ අපි ගන්නා වාහනේ පාර්ට්ස් දැන් ගලවන ගමන් තියෙන්නේ. අපි ගන්නාවේ මිත්සුබිෂි ලාන්සර් එකට වීල්ස් වගේයක්. වීල්ස් එකම ටයර් එක අපි ගන්නාවේ. මේ තියෙන්නේ අපි ගන්නාවේ කී වීල්ස් මේගොල්ලෝ ගලවන ගමන් ඉන්නේ. මේකට ඩොලර් මං හිතන්නේ 400ක් වගේ ගියා අපිට. ඉතින් එළියෙන් අපිට ගන්නවා නම් ඊට වඩා ලොකු ගාණක් යනවා. සාමාන්‍යයෙන් මේ වගේ කන්ඩිෂන් එකේ ටයර් එකක් අපි ගන්නවා නම් අපිට සාමාන්‍යයෙන් එක ටයර් එකක් ඩොලර් 50ක් 60ක් අතර ප්‍රමාණයක් වෙනවා. මේ වගේ රෙකින් යාඩ්ස් වලින් ගන්න එක ඇත්තරම රීකන්ඩිෂන් පාර්ට්ස් මාර ලාභයි. ඒකයි මම ඔයාලට මේක ටිකක් පෙන්නන්නේ. දැන් අපි ගන්නව වාහනේ වීල්ස් දෙකක් ගලවලා ඉවරයි. මෙන්න මේ විදිහට තියෙන ගලවලා ඉවරුනාම මේකත් ඒ වගේම ඇක්සිඩන්ට් වෙලා මේගොල්ලෝ ගාවට ගෙනාපු වාහනයක්. ඉතින් මේකෙන් ඉතින් අපිට ඕන පාර්ට් එකක් ගලවලා ගන්න පුළුවන්. අපිට අවශ්‍ය කරන දේවල් තියෙනවා නම් මේ ඇතුළ මෙන්න මේ වගේ.
ඉතින් අපි යාළුවට ගත්ත ටයර්ස් වලට මෙන්න මේ වගේ වීල් නට් එකක් එන්නේ. ඉතින් ඒක ගලවන්න වෙනම ටූල් එකක් තියෙනවා මේගොල්ලෝ ගාව. ඒකත් අපිට ඒකත් එක්කම තියාගන්න වෙනවා. මම තව ටිකක් වෙන්නම් ඔයාලට මෙන්න මෙතන තියෙන වාහන මොනවද කියලා. මේක ඇත්තටම පොඩි රෙකින් යාඩ් එකකට අපි ආවේ. මේ වගේ රෙකින් යාඩ්ස් ගොඩාක් තියෙන තැන් තියෙනවා. ඒ කියන්නේ ගොඩක් වාහන ඇක්සිඩන්ට් වලගෙන ආපු ඒවා. ඒ වගේ තැන් තව ගොඩක් තියෙනවා. ඉතින් මෙතන අපිට ළඟම තියෙන්නේ මේ ප්ලේස් එක. ඉතින් අපි දෙන්නත් එක්ක ආවා මෙතනට මේක අරන් යන්න කියලා. ඉතින් ඔය විදිහට තමයි අපි රෙකින් යාඩ් එකට ඇවිල්ලා පාර්ට්ස් ගලවගත්තේ. දැන් ඉතින් වාහනේට මේ ටික පටව ගන්නවා අපි යන්න. යාළුවට මට පොඩි ප්‍රශ්නයකට මුහුණ දෙන්න උනා. අපි යාගේ වාහනේට වීල්ස් ගත්ත තැන අපි වීල්ස් උත් ඔක්කොම අරගෙන ෆික්ස් කරන්න ගියාම ඒක ෆිට් වෙන්නේ නැහැ අපේ තියෙන කායකට. ඉතින් අපිට ඒගොල්ලන්ට කිව්වාම ඒගොල්ලෝ අපිට ආයෙත් අපි ඒව රිටර්න් කළාම රිෆන්ඩ් එකක් දුන්නා. ඊට පස්සේ ඒගොල්ලන්ගෙම තව යාඩ් එකක් තියෙනවා අපි හිටපු තැන ඉඳන් ටිකක් ඈතට වෙන්න. ඉතින් එතෙන්ට ගිහිල්ලා බලන්න කිව්වා බඩු තියෙනවා නම් අපිට හරියන එකක් තිබ්බොත් ගන්න කියලා කිව්වේ. ඉතින් යාළුවෙමයි ඇවිල්ලා දැන් ඉතින් හොයන ගමන් ඉන්නේ. ඉතින් මෙතනත් ටිකක් ඔයාලට පෙන්නන්නම් ආපු එකේ. අපි බලමු අපිට ඕන දේ තෝරා ගන්න පුළුවන් වේද කියලා. මෙතන දිනන මිට්සුබිෂි යන්නේ. ඒ මොකක්ද අලුත් ලාන්ස් එක මොකක්ද කියලා හරි බලන්න. අන්න ඒ වගේ වීල්ස් බලන්නකො. ඒකේ අරකේ පහනේ මේකේ හතරද? ඒකෙත් පහ. කොයි එකද?
අර අතන තියෙන Mitsubishi බලන්නකො. ඉන්න මං එන්න. මේ වාහන ඔක්කොම I think accident වෙලා මොනවා හරි අවුලක් නිසා මේ wrecking yard වලට ගෙනලා දාපුවා තියෙන්නේ. මේකත් ඉතින් අර වගේම ඇක්සිඩන්ට් වෙච්ච එකක් අවුඩි කා එකක් මේක කන්වර්ටබල් එකක් මේවත් ඉතින් පාවිච්චියට ගන්නේ නැහැ ඔය විදියට රෙකින් යාඩ් වලට ගාලා දාලා තියෙනවා පාර්ට්ස් වලට විකුණන්න නේද ඇක්සිඩන්ට් වෙන වාහන ඒ කියන්නේ රිපයර් කරන්න මේගොල්ලෝ ලොකු වෙහෙසක් දරන්නේ නැහැ ඒ කියන්නේ vehicle owners ලා ඉතින් මේගොල්ලෝ කරන්නේ මේ වගේ රෙකින් යාඩ් වලට අඩුවට දීලා දාන එක. ඉතින් මේ වාහනයක් ගන්න එක ලොකු අමාරුවක් නැති නිසා ඉතින් මේ වගේ ඇක්සිඩන්ට් වුණොත් එහෙම මේගොල්ලෝ breaking yard වලට ගෙනලා දානවා අඩු ගණන් වලට. ඉතින් ඒ breaking yard වල අය ඒවා parts කරලා දැන් මේ අපි යනවා වගේ මේ වගේ කට්ටිය ඇවිල්ලා හොයාගෙන ඉතින් ඒගොල්ලන්ට ඕන ගා parts ගලවගෙන යනවා. ඉතින් එහෙම තමයි මේ කතන්දරේ. මේ වලට පේන්නේ inside car එකක්. ඉතින් මේකත් buffer එක ඇක්සිඩන්ට් වෙලා වගේ පේන්නේ නම් බැලු බැල්මට ඉතින් මේකේ බලන්නකෝ ඇතුළේ එහෙම හොඳටම තියෙනවා ඉතින් මේව හදලා ගන්න පුළුවන් වාහන ඒත් ඉතින් පොඩ්ඩක් ඇක්සිඩන්ට් වුණ ගමන් මේගොල්ලෝ ඉතින් මේ වගේ මේකේ බෆර් එකත් මෙන්න මේගොල්ලෝ පිටිපස්සටම දාලා තිනවා මේකත් ඉතින් පාර්ට්ස් වලට තමයි මේ ගොඩක් brand new parts එහෙම දානවා නම් සෑහෙන ගාණ වැඩි. ඒක නිසා මේ වගේ තැනක් හොයලා මේ වගේ තැනකින් ඇවිල්ලා අපිට ඕන part එක අරගෙන garage එකට ගිහිල්ලා අපි ඒක change කරගන්න එක ඒක පොඩ්ඩක් අපේ පැත්තට වාසි. ඒක නිසා තමයි මේ වගේ තැන් ගොඩක් කට්ටි හොයාගෙන තින්නේ. මටත් ඔයාලට පෙන්වන්න ඉදුණ මේ තැන ඉතින් මම හිතන්නේ ලංකාවේ මේ වගේ තැන් ගොඩක් අඩුයි. ඒකත් නිසා මට ඔයාලට පෙන්වන්න ඉදුණ මෙහි ඉතින් මේ වගේ තැනුත් තියෙනවා කියලා පෙන්වන්න. ඔහොම තමයි ඉතින් ඕස්ට්‍රේලියාවේ breaking yard එක වාහන දාලා තියෙන්නේ අද වීඩියෝ එක මම මෙතනින් ඉවර කරනවා බලපු හැමෝටම thank you ඉතින් ආයෙත් අලුත් වීඩියෝකින් හම්බ වෙනකන් ගිහින් එන්න